හැබැයි උද්ඝෝෂණ නිසා චීනයේ සිද්ධ වුණා ඩොලර් බිලියන් 1ක් 1.0 ගණනක් හම්බන්තොට වරායට දෙන්න. හරිද? උද්ඝෝෂණ නිසා මේ 700 වෙනුවට 1000ක් දෙන්න ඕන. දිලිවරලා මොකද්ද කරේ මලික් සමරවික්‍රමලා? දිලිවර වෙලා දැන් මේ බිස්නස් එක කල් ඉවර කරා. ඉවර කල් ඉවරලා මොකද්ද කරේ මාස 3කට පස්සේ ඔය මලික් සමරවික්‍රම මහත්තයාම ගෙනාවක් පාර්ලිමේන්තුවට ගැසට් එකක් විකුණපු සමාගමට බදු සහන දෙන්න. දැන් ඔබට කියනවා ඔබට බැංකු බිස්නස් එක විකුණනවා. ඔබට කියනවා 15%ක් බදු ගෙවන්න නැත්නම් 25%ක් බදු ගෙවන්න. බිස්නස් එකෙන් පස්සේ මොකද කරන්නේ? කියනවා අවුරුදු 12ක් යනකම් බදු ගෙවන්න ඕනේ නැහැ කියලා. ඒවට තමයි පගා, ඒ කියන්නේ වා ස්මාර්ට් පගා. ඒක පාර්ලිමේන්තුව ආපල අපි පාර්ලිමේන්තුවේ විරුද්ධව ඡන්දයක් ඉල්ලුවා. ඒ නිශ්චිත වෙලාවේ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ හිටියා. ජනතා මිතුර අපි මන්ත්‍රීවරු අපේ වෙලාවේ අපි එකට විරුද්ධව ඡන්ද දුන්නා. හැබැයි අපි අහන්න කැමති මොන රාජපක්ෂද ඒ චීනට විකුණනවා විකුණපු වරායට නැවත බදු සහන දීලා. يعني ඩොලර් මිලියන් 1000ක් දුන්න එක ආයෙම හිතන 700කට බස්සගත්ත බදු සහනවලි. ඒක තමයි උනේ. ඒවට උදු දුන්නේ රාජපක්ෂ. ඒ නිසා අපේ ජාතික සම්බන්ධ විකිණීමට එරෙහි ජයිපේ ඉතිහාසය රාජපක්ෂලාගේ නිකම් මේ රාජපක්ෂලා ගැති ජනමාධ්‍යවලට වටන්න බෑ. asianmirror.lk